එතන්නේ නුවරේ ලියඳලා නුවර පාරේ රම්බඩ හරියේ නේද මල් පොකුරක් අරගෙන ගිහිල්ලා මල් විකුණන ළමේ. එතන ඒ මල් විකුණන ළමයා චීනේ දැන් කෝටි 13ක් ඒ බලලා තියෙනවලු. ඒතොර ඒ නිසා දැන් සංචාරකයෝ එනවා මේ නුවර එළියට මේ මල් විකුණන ළමයි බලන්න. එහෙම නෙවෙයි මේ ළමයා වෙනුවෙන් වෙනම සින්දු හැදෙනවා චිත්‍ර ඇඳලා තියෙනවා ගොඩාක් ජනප්‍රියයි. එහෙම නේද? නේ? එතකොට මේ නුවර එළිය පාරේ රම්බොඩ මේ හරියේ මේ මල් විකුණපු ළමයි මීට කලින් හිටියේ නැද්ද? හිටියා නේ? හැබැයි මේක අහම්බ සිද්ධියක් හැටියට ඒ ළමයව වීඩියෝ එකක දැකලා ඒක ජාත්‍යන්තරයේ ප්‍රසිද්ධ වෙලා අද ලංකාව ගැන සංචාරක කර්මාන්ත ගැන නේද හැමෝම කතා වෙනවා. මම දැක්ක ඒක ප්‍රවෘත්ති වලටත් පෙන්නනවා. එහෙම සමාජ මාධ්‍ය වලින් කෝටි 13ක් මේ ළමයා ගැන කතා වෙනවා කියලා ඒක සංචාරක කර්මාන්තයේ ලොකු උනන්දුවක් ඇති වෙලාලු. මම හිතන්නේ අනිවාර්යයෙන්ම මේක නිසා නුවර එළියට එන සංචාරකයොත් වැඩි වෙනවා. ඒ ළමයා බලන්නමත් සංචාරකයෝ දැන් එන්න පටන් අරගෙන තියෙනවා. හැබැයි ඕගොල්ලෝ දැක්කද මේ ළමයා ගැන සංචාරක ඇමතිතුමා මොනව හරි කියනවා? එන හරින් ප්‍රනාන්දු මේ ගැන මොන හරි කියනවා? ආණ්ඩුවේ කවුරු හරි මේ ගැන කියනවා? දැක්කද? දැන් මම මේක කිව්වට පස්සේ රනිල් මහත්තයාගේ වේදිකාවක මල් විකුණන ළමයා කියලා ගිහිල්ලා ඒ ළමයා උසන් ගිහිල්ලා ප්‍රසිද්ධ කරයි දන්නේ නැහැ. නේ එහෙම ඒවනේ වෙන්නේ. නේ? දැන් මම කියන්නේ රටක් උස්සලා තියපු ළමයෙක් ගැන සංචාර කර්මාන්තයේ දිවියක් දීපු ළමයෙක් ගැන නේද? ඒ චීන ජනතාව චිත්‍ර අඳිනකන් අපි එකෙක් කතා කරන්නේ නැහනේ. පාර්ලිමේන්තුවේ නේද? ඩයනා අයින් වෙච්ච එක ගැන කතා කරනවා නේද? අපේ ලාල්කාන්ත සහෝදරයාට වචනයක් වරදුනාම නේද? පක්ෂ විපක්ෂ ભેදෙන් තොරව නේද? හරීම නීතිගරුක මිනිස්සු ඔක්කොම ටික කෑ ගහනවා. ඈ මේ රටේ ඉන්නේ ඔක්කොම පාර්ලිමේන්තුවේ විනයගරුක නීතිගරුක නේ සාධාරණ මිනිස්සු ඔක්කොටම හිත රිදිලා ඒකට. ඒ ඔක්කොම අපේ හරිනි අමර සූර්ය සහෝදරියව මරන් කන්න සයිස් එකට කෑ ගහනවා. ඒ කවුරක්වත් හැබැයි අර කෝටි 13ක් චීන ජනතාව දැකපු දිලිසෙන ඇස් තියෙන නේද මල් විකුණන දාඩිය පිරාගෙන ජීවත් වෙන්න දඟලන ළමයා ගැන කතා කරේ නෑනේ. ඇයියේ? ඇයියේ? ඇයි චීන ජනතාව කෝටි 13කට වටිනාකමක් තියෙන ලංකාවේ සංචාර කර්මාන්තයට ඒක දිරියක් දෙන ලංකාවට ඒ නිසා සංචාරකයෝ එන නේද? ඒ ළමයාට චීනට උනත් ගිහිල්ලා අද දිනු වෙන්න පුළුවන්කමක් හදලා තියෙන සමාජ මාධ්‍ය වලින් මහා දැවැන්ත පෙරලියක් හැදුණු ඒ ළමයා ගැන සංචාර කැමතිර අමතක වෙලා තියෙන්නේ. ඇයි අපේ රටේ මාධ්‍යයට මතක් වෙච්ච ඒ ළමයා පාර්ලිමේන්තුවේ ඉන්න අයට අමතක වෙන්නේ? ඇයි? එතන ප්‍රශ්නයක් තියෙනව නේද? ඒ ප්‍රශ්නේ වෙන මොකක්වත් නෙමෙයි. ඒ පාර්ලිමේන්තුවයි අපේ රටේ දුක් විඳින ජීවත් වෙන්න පොරවදන මිනිස්සු අතර සම්බන්ධයක් නැහැ. තේරුණාද? දැන් ඒ ළමයා අහම්බෙන් හරි දැකලා ලෝකෙට ගිහිල්ලා ඒක නිසා ලංකාවට ඇවිල්ලා සංචාර කර්මාන්තයට දියුණුවක් වෙනව නම් අපි සතුටු වෙනවා. අපිට ඒක සතුටක් නෑ ඇත්තටම. නේද? හැබැයි අපි ඒ ළමයා කරපු දේ කරන්න ඕන. අපේ රටේ රාජ්‍ය නායකයෝ පාලකයෝ ඇමතිවරු නේද? අනික තව කනගාටුවට කාරණාවකුත් තියෙනවා. ඇයි? අපේ රටේ ජීවත් වෙන්න විදියක් නැතුව නේද? එදා වේල හම්බ කරගන්න විදියක් නැතුව ඒ වගේ වංගුවෙන් වංගුව දුවලා දවසකට කිලෝමීටර් 14ක් විතර කකුල් කඩිට්ටුව හැදෙනකන් දුවලා ජීවත් වෙන්න පොරබදන අහිංසක මිනිස්සු කොච්චර ඉන්නවද? ඒකේ කඳුළු කතාවක් නේ තියෙන්නේ. ඒකේ නැද්ද එහෙම කඳුළු කතාවක්? ඒ ළමයා අපට වටිනාකමක් හැදුවා තමයි ජාත්‍යන්තරව ලංකාව ප්‍රසිද්ධියටපත් කරලා. ඒක ඇතුලේ කඳුළු කතාවක් තියෙනව නේද? පාසල් ගිහිලා අධ්‍යාපනය ලබන්න ඕන වයස ළමේ, ඒ වගේ තරුණ තරුණියෝ ආණ්ඩුවකින් රැකබලාගෙන වැඩපිළිලක් හදලා සංචාර කර්මාන්තයේ දියුණු කරන්න ඕන නේ අය තමන් තනියෙන් දිනු වෙන්න සිද්ධ වෙලා තියෙන්නේ, නැගිටින්න සිද්ධ වෙලා තියෙන්නේ. මම දැක්ක ඒ ළමයා කියනවා
මට චීනට යන්න කතා කරත් මං යන්නේ මගේ එකම හීනේ ගේ හදාගන්න එක කියලා. නේ ආච්චිටයි සීයටයි ඉන්න නේ තාත්තටයි ඒ ඉන්න ගේ හදාගන්න එක තමයි ඒ ළමයාගේ ලොකුම හීනේ කියලා. අයියේ එහෙම හීන තියෙන මිනිස්සු තනියෙන් පොරබදන ජීවිත ජීවත් වෙන අරගල කරන ජීවිත මේ දිව්‍ය ලෝකයක් වගේ ලස්සන රටේ කොච්චර ඇද්ද? ඇයි ඒක එහෙම වෙලා තියෙන්නේ? දැන් ඒක ළමයේ කතාව, ඒ වගේ කතා තියෙන පාසල් යන ඉන්න, අධ්‍යාපනයේ හදාරන්න ඉන්න, ඉගෙන ගන්න අවස්ථාවක් නැති නේද? ගියේ හදන අවස්ථාවනේ මේ ළමයට ඕන ඉගෙන ගන්න අවස්ථාව. ඒක ඒක පාද දෙන්න බැරි. කරුම නරුම පාලකව ඉන්න රටක්. ඒකේ කඳුළු කතාවක් තියෙනවා. අපි ඕනතරම් දැකලා තියෙනවා. ඒ වගේ මල් ටිකක් පාරයිනේ තියාගෙන නේද? දෙහි ගෙඩි ටිකක් පාරයිනේ තියාගෙන, එළවලු පොඩ්ඩක් පාරයිනේ තියාගෙන නේද? බඩිරිඟු ටිකක් පාරයිනේ තියාගෙන, මුරුංගා මිටි ටිකක් පාරයිනේ තියාගෙන, පෙපොල් ගෙඩි දෙක තුනක් පාරයිනේ තියාගෙන, දරු පවුලක් නඩත්තු කරන්න ජීවත් වෙන පොරබදන මිනිස්සු නේ? කර්ම කියන්නේ අපේ රටේ පාලකයෝ UMP ශ්‍රී ලංකා අවුරුදු 76ක් මේ රට පාලනය කරපු මාරුවෙන් මාරුවට මේ රට පාලනය කරපු පාලකයෝ හැමදාම ඡන්ද කාලෙට විකුණගෙන කාලා තියෙන්නේ ජනතාවගේ මේ කඳුළු නේද? රවට්ටලා තියෙන්නේ මේ මිනිසු නේද? අදත් රවට්ටන්න හදන්නේ මේ මිනිසු නේද? දැන් මම දැක්ක ප්‍රවෘත්තියක් තියෙන පෙපරල් ආයතනය කියලා තියෙනවා. දැන් රනිල් වික්‍රමසිංහ නියෝගයක් නිකුත් කරනවලු මේ අවුරුද්දකට වියදම් කරන්න තියෙන සල්ලි මේ ඉතිරි කාලය තුල ඉක්මනට වියදම් කරලා ඉවර කරන්න කියලා. ඒ කියන්නේ මොකටද? දැන් රටක ඉදිකිරීම් වලට, එහෙමනම් මහජන සුබසාධනයට, ජනතාවගේ බදු මුදල් වලින් එකතු කරලා තියෙන සල්ලි භාණ්ඩාගාරී මේ අවුරුද්දට වෙන් කළ තියෙන සල්ලි මාස 7න් ඉවර කරන්නද? ජූලි මාසෙ වෙනකොට ඉවර කරන්නද? ඇයි ඒ? මොකද හදිස්සියේ මේ රට වෙන කොහෙද හරි ගෙනියනවද? මේ දැම්ම හදලා ඉවර කරන්න කියලා කියන්නේ මේ ලංකාව මෙතන සිටියමින් ගලවලා වෙන ඕස්ට්‍රේලියාව පැත්තට ගෙනිහින් හයි කරන්න හදනවද දැන්? දැම්ම හදලා ඉවර කරන්න ඕන පාරවල් ටික. දැම්ම මේ සල්ලි අවුරුද්දක් මාස 12ක් යන කලින් 7න් අඩු කරලා ඉවර කරන්න ඕන මේක. වෙන තැනකට ගෙනියන්න හදන හිඳ කියලා එහෙම එකක් තියනවද? ඇයි මේ? ඡන්දෙට. එතන පළාත් පාලන ඡන්දෙ තියන්න සල්ලි නැති ආණ්ඩුව ඒකට නාම යෝජනාවක් ඇඳවලා ප්‍රචාරක වැඩ කරලා අපි ඔක්කොම කරලා තියෙද්දි බලන්නකො විහිළුව. ඡන්ද පත්‍රිකා ටික මුද්‍රණය කරන්න සල්ලි නැහැ කියපු ආණ්ඩුව දැන් කියනවා 2024 අවුරුද්දටම වෙන් කරලා තියෙන සල්ලි මාස 7න් ඉක්මනට වියදම් කරලා ඉවර කරන්නලු. මොකටද? ඡන්දෙ හිඳ ජනාධිපතිවරණ හිඳ. හරිනම් මේ රටේ මිනිසුන්ට රනිල් වික්‍රමසිංහලට රාජපක්ෂලට ඡන්දේ නොදෙන්න ඔය හේතුව මත වෙන මොකුත් ඕනේ නැහැ. තේරුම් ගන්න මුන් අපි මේ තරම් රවට්ටනවා කියලා නේද? ආණ්ඩුවක් කරන්න ඕන තමන්ගේ බල කෑදරකම් වෙනුවෙන් ජනතාව රවට්ටන එකද? අන්න අර ජීවත් වෙන්න බැරි මිනිසුන්ට ජීවිතය හදන සලස්මක් වැඩපිළිවෙලක් හදන එකද? කල්පනා කරලා බලන්න. කල්පනා කරලා බලන්න මේ අවුරුදු 76ක් තිස්සේ මේ රටේ ජනතාව රවට්ටපු පාලකයෝ තවදුරටත් මේ රටේ ජනතාව රවට්ටන වැරෙන්න වෙන දෙයක් කරන්නේ නැහැ. සත්‍ය නිවුස් ප්‍රධාන පෝත්‍රිකාංශය සවස 6:25ට සුප්‍රීම් ටීවී ඔස්සේ දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.